දෝෂණය වංචාව නස්තය අක්‍රමකතා සහ ආරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ හාරසිය හැත්තැ හය වැනි ටෙලිවකේ. නයවලින්ම ආරම්භ කර වුණේද නය ගැනීම සහ නය පියවීම ගැනත් ගත් නෑවලට මොකද වෙන්නේ මොකද කළේ කියන කාරණාවත්න් හරියටම තේරුගත්තු තුඔබට තේරේවී ඇත්තටම මේරටට මොකද වනේ මොකද වෙන්ට යන්නේ කියලා හොන්දේ මුලින්ම්ම අහල බලමු ණයගැන වත්මන් මෙරටේ පාලකයා. විවිධ අවස්ථාවල දරණ පරස්පර අදහස් සරිය පරස් පර අදහස්. එකනෙකට වෙනස් අදහස් හොඳේ දැම් මේ කතාවහන්ට. පළමුුවෙන්ම අපි ගත්ත නෑ ප්‍රමාණය දෙයා බලන්න මංහිතන්නෑ ලෝකේ. ධනවත්ම පුද්ගල ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කලාන්ට පුළුවන්ගේෙට අප එචරට න අරගෙන තියෙන්නේ දැන් මේ ජනාධිපති රනිල්ම කියනවා නය ප්‍රශ්නය විසඳ ගන්ට ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ගාවට ගියත් පුළුවන් වේවි කියලා හිතන්න එනැහැල්ලු ඒ තරමටම නය ප්‍රශ්නය බර පතලයිලු ඒක ඇත්ත. අද වෙනකොට රජයේ සමස්ත ණය ප්‍රමාණය හොඳේ හොඳට හගන්න අද වෙනකොට රජයේ සමස්ත නය ප්‍රමාණය එකන විස්් විසතුතන ඔක්තෝබර වනට හොඳ රුපියල් බිලියන විසි අටදාස් අනු පහයි. රුපියල් බිලියන විසි අටදස් අනු පහයි. මේ මුදලින් දේශීනය ප්‍රමාණ, දේශී රට ඇතුළෙන් ගත්තන අය රුපියල් බිලියන දසේදස් හයසිය තිස්සකයි. හොදේ විදේශන අය එකැනෙ ලෝකේ විධ රටවලින් ගත්තනය රුපියල් බිලියන එකලොස්දස් හාරසිය හැට හතරයි. හරිය එකළොස්දස් හාරසිය හැට හතරයි. අපි අයිएම්ම එකෙකට විතරයි. එක ගාවට විත රක්කහොඳේ දාසේවතාවක් ගිහිල්ල තියෙනවා දාසේවතක් කරද මේ දාසේවතාවෙන් දොළොස්ුවතාවක්ම අF එක ගාවට යනකොට රට පාලනය කරලා තියෙන්නේ එක් සත්ජාතික පක්ෂය ඒක අන්නේ අIMF න අය ඉල්ලගෙන ගිය දාසේවතාවෙන් දොළොස් වතාවක්ම බලයේ ඉඳලතින යපයේ හදේ ුුවන්ප. අනිවාර්රයෙන්ම රනිල් වෙක්‍රමසිංහ ප්‍රමුඛ චර්තියක් නේද මොකටද ඉතිහාසේ සිට නය ගැනීම සම්බන්ධයෙන් හරිිය ඒ කියන්නේ මේ අය නයගන්ට බයනෑ. එකට හේතුව නය අරගෙන සහන මලුදීලා බලය දිනාගෙන යාලා ඉතුරුටික කාලි සුර සැපවිඳලා රට නය කන්දකහිර කරලා මාරුවවෙලා යනවා. හොඳේ ඒගන ජනපති රානිිල් මේ නය ගෙවන්ට විස්සයි හතලිස් දෙක වෙන කාන් කල්ලල්ලන්නේ ඕන්වහන්ටකු. මම කාලි ඉල්ලන්නේ දෙදාස්. හතලිස් දෙකවෙනකම් මේනාය ගවන්න එච්චන අමාරුවක ඉම්මෙල් දැන් ජනාධිපතික වයිස කියද වයිසෞරුදු හැත තරයි වි්සයි හතලිස් දෙක වෙනකම් නය ගෙවන්ට කල්ලල්ලනොවාවලු. අපි හිතමුකු වාසනාවට අපේ වාසනාවට නේද? ජනපති රනිල්ම වි්සයි හතලිස් දෙක වෙනකම් බලේ හිටිය කියේ ලහොදේ වයිස කිය දෙතකොට විස්්සයි හතලිස් දෙක තවුරුදු දහ ටක් තිේන. ැ නපතිගවයිස හැත්ත හතරයි දහටක් එකතු කරන්නට එතකොට වයි සෞවරුදු අනූ දෙකයි. එදාට අපේ අවාසනාවකට හොඳේ අප්‍ය අවාසනාවකට හරිය ජනපති රනිල් පැරදිලා ගෙදර ගිහිල්ල හිටිය කියේමු. එතකොට මේ ගත්ත නයයි නයගෙවන්ට ගත්ත කාලී ඒ න අය ප්‍රමහණයයි කෞදීබට වග කියන්නේ කාට දේවට වග කියයන්ට වෙන්නේ දැන් නය බරපතල ප්‍රශ්නයක් කියලා පිළිගත්ත ජනනාධිපති රනිල් වික්‍රමසිංහ තව ැනකද අය මෙහම කියනවා. අපිට ල්න් අෞුදදු කේදන්න? එකනෙ ණය ගැනීම හැර විකල්පයක් නැහැල්ලු. දෙැ ඔබට තේරුවාද නය අර්බුද්යක්ලු. ඒත් තවණය ගන්ට වෙනවා අලු. හද ඇත්තටම මේ නයවල යථාර්ථය කුමක්ද කියලා හොන්ඳෙට්ට අහගන්න. සංවර්ධනය වෙමින් තිබෙන රටවල් විතරක් නෙවෙයි සංවර්ධිත රටවල් පවා දේශීවසේම විදේශීවත් නයගන්න. ඔහ ඒ ඇත්ත. ලෝකෙ වැඩියෙන්ම නෑ අරගෙනතියෙන රටක් ජපානයේ. ඊළඟට ඉතාලිය, ඉළඟට ඇමෙරිකානු රාජ්‍යයත් නයයි. අපේ රටට වැඩියෙන්ම මේ නය ගැනීම ආරම්භ කළේ, එක්දා සමසය හැත්ත හතේදිවිතර හොඳේ වෙක්දා සමසේ හැත්ත හයේ දේකන්නේ විෘතාාර්ථකෙන්ට කලින් අපේ රටේ දේශය නය ප්‍රමාණය හොඳටහගන්න හරිද රුපියල් බිලියන දොලාහි දසම හයයි. හැත්ත හය දේශය නය ප්‍රමාණ රුපියල් බිියන දොලහහි දසම හයයි විදේශය නය ප්‍රමාණය දන්නවද රුපියල් බිලියන හතරයි දසමනමයයි හරද පිටරටලොි නෑ අරගෙන නැතිගානමයි හොඳදේ දැම් බලන්න අද තත්වය හැත්ත හයේ ඉඳලා අදටවුරදු හතලිස් අටයි හරද එදා ඒ යන්න හැත්තහයේ දේශයනය කියද රුපියල් බිලියන දොළහයි දසම හයයි අද දේශියන අය රුපියල් බිලියන දාසේ දස් හය සිය තිස් එකක් ආ දාසේ දස් හයිසිිය තිස් එකක් හරද එදා බිලියන දොළහයි දසම හයයි අවුදු හතලි සටකට පස්සේ අද බිලියන දාසේ දස් එකසිය දහ අටයික් දසම හතර්ක වැටිවීමක් කොහොමද හිතාගන්ටත් බෑනේ දොබට ආ එදා ඒකයන් එක් දහසන ස හැත්තහය ද විදේශනනාය රුපියල් ිලියන රයි ද සමනමේ ඇරි සෝ්චගානක් අවරදු හලිස් අටකට පස්සේ දේශනය අදගාන රුපියල් බිලියන එකදස් හර से හැට හතරයි. එදා හතරයි දසම නමයයිනේද ම් දැංගතකොට කියද එකළොස් දස් හරසේ පනස් නමැයි දසම එක වැඩිවීමමක්හොඳේ අවරුදු හතලි සටකට. අවරදු හතලි සට ගිය තැන අද වන විට අපේ රටේ සමස්ත විදස් නෑවල දැන් එකතු ඔබ දන්නවානි රෘපියල් බිලියන විසි අට දස් අනු පහයි. දැම් බලන් එක් දස නසේ හැත්තහය ඉඳලා අපේ පාසැල්ටික දයා අදටත් වැැසිකිලි කැසිකිලි පහසුකම් තියාා බොන්ටවත් වතුරු නැති පාසැල් මොන්න තරම් තියෙනවාද. අද වෙනකොට සානී පාරක්ෂකතු ගන්ට බැරි තරමට මේ රටේ අහිංසක දැර්වියෝ අසරන වෙලා පාසල්ලෙන්නේ නෑ. හොඳේ එක්දදා සම්සය හැත්ත අටේ සිට. අප ප්‍රවාහනේදයා බලට අප ප්‍රහනේදිහා බලන්ට ලදරම් බස් නේද. ආ ලදරම් බස්. උදේ හවස පීලිපනින දුම්රිය සිිල්බර කොටන් උඩ නෙේ හරියට මේ පොල් කොටන් උඩ දුහනවාගේ නේද මොන්න තරම් නයගත්ත රටක්ට. ගත් නය කියලා දියුණු වෙච්චි රටක් නිවෙීමේක ගත්ත නයවලින් දියුණු වෙච්චි රටක් නිවෙීමේක ගත්ත නය ගිවාගට පැරුව බංකොත් වෙච්චි ටක්. එදා ඉඳලා ගත්ත න අය ඒ අය හොරාකාලම පිනාසකරපු දේශයක් රටක් මේ හරද එඒම රටක් කදා පිටිතුරු කල්ලතියෙන්නේ. ඒ දේශපාලන නඩේමයි මේ ඉන්නේ. හොඳේ ආඒ ලෝකේඉන්න ලොකුම දනවතා මේ අය ඔක්කොම ගෙවලා තව ඩොලර් නැවක් දුන්නත් හරිද තවඩොලර් නැවක් දුන්නත් නිකං හොඳදේ අයි කතා දෙකක් නෑ සාක්විදාගෙන පොකට් ගහනවක් ගානුවමයි හොදේ ඒකයි මේ උන්දල ගැන මෙන්න මෙහෙම කියන්නේ තෙලෙන් බැද්දත් කොබෙයා කිරෙන් බැද්දත් කොබෙයා තෙලින් බැද්දත් කිරින් බැද්දත් කොබෙයා කොබේයම තමයි හොදේ.